අවින්ද්‍ය අධිකාරි පසුගියදා තමන්ගේ 25 වන උපන්දිනය සැමරූ අතර ඉන්පසු ඇය ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශය කීපයක් නිකුත් කර තිබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පියෙකුගේ පුතෙකු වන ගයන් ගුණවර්ධන සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා සිටි ඇය ඒ දිනවල පවසා සිටියේ තමන් අවුරුදු 25 ලැබූ පසු විවාහ වන බවයි. නමුත් එම සම්බන්ධය අවසන් වී දැන් වයස අවුරුදු 25 ද ගිවි අවසන් වී ඇති අවස්ථාවක ඇය පවසන්නේ මෙවන් කතාවකි. මම වයස අවුරුදු 25 දී විවාහ වෙන්න බලන් හිටියා. අනමුත් අම්මා ඒ කාලය තුළ නැවත විවාහ ජීවිතයට ඇතුළු වූ නිසා මම ඒ බලාපොරොත්තු අත්හැරියා. දැන් මම විවාහය ගැන ලොකුවට හිතන්නේ නැහැ. එසේම ඇය සමිතා විසින් තම මූණුපතර ඇතුළත් කර ඇති සමිතාගේ ස්ථූල බව විශාල ලෙස කැපී පෙනෙන ඡායාරූපයක් තමන්ගේ මූණුපතටද දමා මෙවන් අපූරු සටහනක් තබා තිබුණා. මම දන්නවා ඇයට පුදුමාකාර ශක්තියක් තියෙන්නේ ඕන කියලා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඒක නිසා මම ඇය ගැන ආඩම්බරයි. බොහෝ දෙනා නොයෙක් කතා කිව්වත් ඇය කඩන් වැටුණේ නැහැ වෙනදා වගේ. ඒ හැම දෙයකටම හේතුව ඇයට මාමෙරක්සේ ආදරණය කරන කෙනෙක් මුණ ගැසීමයි. තමන්ගේ බිරිඳෝ ස්වාමියා තමන් ගැන අවතක්සේරුවෙන් සිටිනවා නම් මොනම වෙලාවක හෝ ඒ හැඟීම නැති කරන්න පුළුවන් ඔයාට මිසක් වෙන කෙනෙක්ට නෙවෙයි. කියන දේ හොඳට මතක තියාගන්න. ඔය එක එක දේවල් කියන සමහර අයට කියන්න තියෙන්නේ ෆේස්බුක් එකේ එක එක එක්කෙනාට කමෙන්ට් දදා වැළැල්න්නේ නැතුව ඒ වෙලාවේ හරි ආදරයක් හොයන් සතුටින් උත්සාහ කරන්න. මොකද ඒ කමෙන්ට් වලින් පේනවා ඔයාලාගේ ජීවිතය කොච්චර හිස්ද කියලා, පවුද කියලා. ඒ විතරක් නෙමෙයි, කවින්ද්‍ය අධිකාරී තරුණ පරපුරේ සිත් දිනාගත් අපූර්ව නක්කිමි තරුණියක් හඬමින්ම රුවිනුත් ඇපෝසත් මේ සියල්ලට අමතරව කවින්ද්‍ය ශ්‍රී ලාංකේය කලාකාමී රසිකයන් හඳුනාගෙන ඇත්තේ ඇගේ මව්පියන් නිසාය. ජනප්‍රිය ගායන ශිල්පී අතුර අධිකාරී සහ සමිතා මුදුන් කොටුවගේ වැඩිමාල් දියණිය වන්නේද කවින්ද්‍ය අධිකාරිය. තම මවගේ ගීත ගයමින් වේදිකාවට අපූර්ව සටහන් තිබූ කවින්ද්‍ය මෑතකදී ඇගේ නිර්මාණයක් එළිදක්වා තිබෙනවා. එමෙන්ම ටෙලි නාට්‍ය සඳහා ඇගේ වූ ගීයක් මෑතකදී ඉමහත් ජනප්‍රියතාවක් හිමි කර ඇත්තා. මේ සියලු කලා කටයුතු සමග රසික සිත් දිනාගත් කවින්ද්‍ය අලුතින් මහත්තයා බලන කලා මාධ්‍ය සිනමාව සිනමා රංගනයේ පිවිසි කවින්ද්‍යට හාම්බු අවස්ථාවක් හම්බෙනවා. ඒ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් සමගින් කවින්ද්‍ය පළමුවරට සිනමාපටයක දායක වන්නේ මේ චිත්‍රපටය හරයි. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ගරසර්ප නම් චිත්‍රපටයේ අපූර්ව කතා තේමාවක් සහිත වෙනස්ම ආකාරයේ සිනමාපටයක්. ජයන්තගේ අධ්‍යක්ෂණය නිර්මාණය වෙන චිත්‍රපටයේ නිෂ්පාදනය කොට ඇත්තේ අර්ජුන කමලනාත් විසින්. කමල් අධ්‍යරාජ්‍ය සංගීතා වීරරත්න ශ්‍රියන්ත මෙන්ඩිස් ජැක්සන් ඇන්තනි කුසුම් රේණු යශෝදා විමල ධර්ම ඇතුළු ශ්‍රේෂ්ඨ ප්‍රවීණ නළුනිලියන් මේ නළුනිලියන් පිරිසක් මේ සිනමාපටයේ රංගනයෙන් දායක වනවා. එවන් පිරිසක් සමග සිය පළමු සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වීම ලැබීම තමාලද භාග්‍යයක් බවත් එය තමාගේ ජීවිතයට වෙනස් අත්දැකීමක් එක්කල බවත් කවින්ද්‍ය පවසා තිබුණා. එසේ මෙම චිත්‍රපටය තිරගත වීමෙන් පසු විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු බවයි කවින්ද්‍ය අධිකාරී වැඩිදුරටත් පවසා සිටියේ. මෙවැනි තොරතුරු දැන ගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කර ලංකා ටයිම් නිවුස් සමග දිගටම රැඳී සිටින්න.